අයිබෝන් අද කතා කරන්න හිතුණා ගොඩක් අය අපෙන් අහන ගැටලුවක් තමයි මේ ගෙවල් ඇයි මග නතර වෙන්නේ හදාගෙන යන ගෙවල් ඇයි නතර වෙන්නේ කියලා මග ඒකට වාස්තු විද්‍යානුකූලව හරියට නිවැරදි ක්‍රමවේදයක් ඔයාලට කියලා දෙන්න ඕනේ හේතු කියලා දෙන්න ඕනේ මොකද මම ලංකාව පුරාම නිවාස පරීක්ෂාව සිද්ධ කරනවා මාසෙකට නිවාස ගණනාවක් පරීක්ෂා කරනවා යම් යම් පළාත්වල ඒ නිසා ලංකාවේ මාතර ගාල්ල ඒ වගේම නුවර කොළඹ ප්‍රදේශයේ වැඩිපුර පරීක්ෂාවට ලක් වෙනවා. ඉතින් ඒ නිසා ලංකාව පුරාම නිතරම යන්න සිද්ධ වෙනවා. ඉතින් ඔබගේ නිවස සමහර වෙලාවට මග නතර වෙලා තියෙනවනේ. එහෙම නැත්නම් අත්තිවාරම් විතරක් දාලා මග නතර වෙලා තියෙනවා. මේ වගේ කාරණාවල් නිසා ඔබ ලොකු පීඩාවකට පත් වෙලා තියෙනවා. සමහර අත්තිවාරම් දාලා තියෙන අවුරුදු 10ක් විතර එතරම්. සමහර ගෙවල් තියෙනවා පදිංචි වෙච්ච විදිහටම ඒ කියන්නේ බාගෙට හදාගෙන පදිංචි කරන ඒ පදිංචි වුණු විදිහමයි එතනින් එහාට කිසිම දියුණුවක් නැහැ. ඉතින් මේක ලොකුම අපරාධයක් ඇත්තට මේක මොකද අපි ජීවත් වෙන්නේ ඉතාම සුළු කාලයයි. ඉතින් මේ සුළු කාලය තුළ අපි හැමදාම නිවාසෙදි කර කර ඉන්නවද එහෙම නැත්නම් අපි යම් කිසි කාලවකවානුවක් තුළ කොහොම හරි නිවසේ වැඩකට ඉවර කරලා අපි වෙන වැඩක් කරගෙන එහෙම නැත්නම් අපේ අධ්‍යාත්මික ශක්තිය වර්ධනය දියුණු කරගෙන යම් කිසි මට්ටමක අපේ වෙනත් බාහිර වෙනත් දෙයක් පිළිබඳව දියුණු වෙනවද කියන එක තමයි තියෙන ගැටලුව. ඉතින් ඒ නිසා මම ඔබට මේ පිළිබඳ මේ මොකද වාස්තු එකින් එක يعني නිවසේ නිවස වෙනස් වෙනවා. සමහර නිවාසවල තියෙන දෝෂය අරයාගේ නිවසේ නෑ. නමුත් එයාට ක්‍රියාත්මක වෙන වෙනම දෝෂයක්. ඉතින් මේක නිවැරදි දක්ෂ වාස්තුවේදීන්ට හඳුනාගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ ගෙදරක මග නතර වෙන්න බලපානවා එකක් තමයි ඒ ගේ හදන නැකත. ආරම්භක නැකත. උළුවව තියෙන නැකතකට වඩා වහලේ ගහන නැකතකට වඩා බලවත් වෙනවා ආරම්භ කරන මුල් නැකත يعني මුලින් දෙන නැකත් තුන ලනු වැදීමේ නැකත අත්විවරණ කැපීමේ නැකත මුල් ගල තැබීමේ නැකත ඉතින් මේ නැකත හරිම බලගතු වෙනවා gedaraka මග නතර වී නොවි ඉස්සරහට යන්න ඒ නිසා ඔබ ජන දැන් අපි ජනවාරි මාසෙට නැකත් බලනවා දැන් මේ අවුරුද්දේ අන්තිම අපි බලනවා ලබන 2020ට තිබෙන සුබම සුබ නිවාස නැකත් ටික මොනවද කියලා දැන්ට පරීක්ෂණ කරනවා ඒ කරලා ඔබට දෙනවා අපි 2020දී සුබම සුබ නැකත් ටික එහෙනම් ඔබ නිවසක් හදන්න එහෙම බලාපොරොත්තු වෙනවනම් ඔන්න අපි සමග සම්බන්ධ වෙන්න අපි ඉස්සරහට දෙනවා එතකොට ඒ නැකත් වල දෝෂයක් තිබුණොත් මග නතර වෙන්න පුළුවන් ගේ හදලා ඉවරයිනේ එතකොට අපිට දැන් ඒක වෙනස් කරන්න බැහැ ඒ වගේම තමයි නමුත් ඒවට පිළියම් තියෙනවා ඊළඟ එක තමයි මුල්ගලේ තියෙන දෝෂය මේ මුල්ගල් ආවට ගියාට මුල්ගල් තියන්න යන්න එපා විශ්වාස සහ ඒ පිළිබඳව දන්න නිවැරදි මුල්ගල් තබන්න උත්සාහ කරන්න වෙළඳ පොලේ තිබුණු අඩුවට ගන්න මුල්ගල් වලට මුල් තැනක් දෙන්න එපා ඒවැය දෝෂ සහිතයන් තියෙන නිසා ඒ නිසා අපි අපේ ආයතනයේ නිවැරදි මුල්ගල් ඔබට ලබා දෙනවා ඇවිල්ලා බලන්න පුළුවන් ගන්න කලින් එහි තියෙන වෙනස ඒ වගේම තමයි ඊළඟට ඔබගේ කේන්දරයේ තුල ක්‍රියාත්මක වෙන අසුබ කාලයක නම් ඔබ මේ නිවස හදන්න උත්සාහ කරේ. ඔබට ඒ දේ සිද්ධ වෙන්න ඉඩකඩ දෙන්නේ නැහැ. එහෙමනම් ඒකට පිළියම් සිද්ධ කරගතු විදිහ මුලින්. ඉතින් මේක ගැඹුරු විසයක්. ඒ වගේම තමයි ඒ භූමිය ඇති කරන දෝෂ. සමහර වෙලාවට ඒ භූමිය අයිති මලගියයි එහෙම නැත්නම් වෙනත් පාස්ස විසින් කරපු යම් කාරණා නිසා ඒ දෝෂ අනුව ඒ නිවස ඉදි කරගන්න තියෙන අවස්ථාවල් ඇති. මෙන්න මේ කාරණා රාශිය බලපානවා නිවසක් මග නතර වෙන්න. ඒ වගේ තමයි වාස්තු විද්‍යානුකූලවත් යම් ශක්තියක් ගොඩනගෙනවා නිවසේ වැඩ නතර වෙන්න. අපි අත්විවරම දාද්දී මේ අත්විවරම ඔබට ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඔබ පදිංචි වෙනකම්. සැලසුම ඔබ ඇඳගෙන ඇඳගත්තට පස්සේ සැලසුමේ තියෙන දෝෂ ඔබට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබ ඒ නිවස ඔබට දෝෂ ක්‍රියාත්මක වෙන්නේ ඔබ ඒ නිවසට පදිංචිට ගිය දවසේ ඉඳන්. නැත්නම් තියෙන්නේ ගැටලු. ඔබ හදන් යද්දී ඔබට ගැටලුවක් එන්නේ නැහැ. නිවසේ වාස්තු ඔබට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිවසේ ශක්තියට ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැකියාව තිබුණාට ඔබට ක්‍රියාත්මක කියන ඔබ ඒ නිවස තුල පදිංචි වෙලා ඔබ ඕරා ශක්තිය නැත්නම් ඔබගේ ශක්ති කලම්බේ නිවස තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම නිවසේ ක්‍රියාත්මක ශක්තියත් එක්ක ඔබට සම්බන්ධ වෙලා තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. මේක ගැඹුරු විසයක්. එතකොට නිවසේ මැද සෙන්ටර් පොයින්ට් එහෙම නැත්නම් ගෙදර ගිනි කතරේ කියලා අපි හඳුන්වන ස්ථානය මැද ඡේදනය වෙන ස්ථානය මම බ්‍රහ්මපාද
මේ වගේ සුබ ස්ථාන තියෙනවා අපි විනාශ කරගන්න තියෙනවා. නිවසේ අත් සැලසුම් මේම එක තියෙනවා. ඊසාන කොටස නිරිත කියන කොටසත් සමහර වෙලාවට දුර්වල කරගත්තු අවස්ථාවල්. මේවා තිබුණාමත් නිවසේ මැඩ කියන්නේ කරගෙන යන වැඩ කටයුතු නතර වෙනවා. ඒ නිසා මේවට හරි පිළියම සිද්ධ කරගත්තාම නිවසේ වැඩ කටයුතු නැවත ආරම්භ කරන්න ශක්තිය උදා වෙනවා. 150ක් අපිට අපේ විශ්වය තුලින් එන ශක්තිය ලබා ගන්න පුළුවන් අපි කරන සෑම කටයුත්තක් සාර්ථක වෙන්න. ඉතුරු 150 ඔබගේ උත්සාහය උනන්දුව දියුණුව මත, ඒ කියන්නේ ඔබගේ කැපවීම මත තමයි ඉතුරු 150 හැම වෙලේම හදාගත යුතුයි. මට ඔබට පුළුවන් 150ක ශක්තියක් අරන් දෙන්න. ඔබේ නිවසේ දෝෂයක් තියෙනවා නම් ඒ දෝෂේ මගහරවලා ඔබට 150ක ශක්තියක් මම අරන් දෙන්නම්. ඒ වගේම තමයි ඔබගේ ඉතුරු 150 ඔබගේ උත්සාහය කැපවීම මත තමයි ඒක සිද්ධ කරන්නේ. මේ දෙක එකතු වුණාට පස්සේ 100% සාර්ථක වීම ඇති වෙන්න පුළුවන් හැකියාව වැඩි තියෙනවා. ඒ නිසා ඒ වගේ වාස්තු දෝෂ තමයි එකක්. අපි හිතමු ඔබගේ නිවසේ ප්‍රධාන උල්වැස්ස. දැන් ගොඩක් අය තියෙන ගැටලුවක් තමයි මේ ප්‍රධාන උල්වැස්ස තියෙන දිශාව තියෙන ස්ථානයේ සුබද කියන එක. නිවාස පරීක්ෂා කරන්න ගියාම ගොඩාක් ගෙවල් වල ප්‍රධාන උල්වැස්ස හරියට නිකන් මේ අර මේ තැන් තැන් වල ගිහිල්ලා එක එක තැන් වල තියෙන. සමහර අය එක එක්කෙනා බලලා කියලා තියෙනවා මෙතනින් අතනින් තියන්න අතනින් මෙතනින් තියන්න මේගොල්ලොත් ගලෝ ගලෝ කියන. හැබැයි දියුණුවත් නම් දැකලත් නැහැ සමහර අය. හරි. එහෙම උල්වැස්සක් අපිට ඕන තැනින් මෙතනින් එහෙම මෙහෙම තිබ්බයි කියලා දියුම පෙන්නුම් කරන්න බෑ. හැබැයි ඔබගේ වෙලාවට ස්වභාවයෙන්ම තිබෙදන්න සුබුණොත් ඔබට දියුණුවක් පෙන්නු. මෙහෙමයි. උල්වැස්සක් නිවැරදිව තියන්න ඕනේ. අපි හිතමු නැගෙනහිර සුබ දිශාවක් හැටියට අපි සම්මතය ගන්නවානේ. උතුරු දිශාවත් අපි සුබ දිශාවක් හැටියට ගන්නවානේ. හැබැයි අපි දකුණු දිශාව එහෙම නැත්නම් බස්නාහිර විශේෂයෙන් බස්නාහිර අසුබ දිශාවක් හැටියට තමයි බෙදාන උල්වැස්ස තියන්න හොඳ නෑ කියලා ගන්න. එතන සම්මතකම වෙන්නේ. නමුත් හැම තිස්සෙම මතක තියාගත යුතු වෙනවා මේක වාස්තු දෝතිස්සය දන්න කෙනෙක් ලවා තමයි කරගන්න ඕනේ. එක දෙයක් විතරක් දැනගෙන මේක කරන සාර්ථක කරගන්න බෑ. මොකද බස්නාහිර ගෙදර ගුවමෝලිකයාගේ දිස්සයට සමහර ගුවමෝලිකයාගේ කේන්දරයට මොකද මේ බස් දිසාවල් වලට බලගතු වෙන ගහයෝ ඉන්නවා. උතුරට ගුරු බලවත් වෙනවා, නැගෙනහිරට සිකුරු රවි බලවත් වෙනවා, දකුණට බලවත් වෙනවා පුජ, බස්නාහිරට සෙනසුරු බලවත් වෙනවා. සෙනසුරු කියන ගහයා ඒ ගෙදර ගුවමෝලිකයාගේ සුබඵල ඇති කරන ගහයෙක් නා. ඉතාම හොඳම ගහය නම් එයාගේ සෙනසුරු. එයා බස්නාහිර දිසාවේ දොර තිබුණොත් එයාට සුබ ශක්තිය ගලන් එනවා ඒ දිසාවේ. එයාගේ අසුභම ගහය ගුරුණා. 22 කානාධිපති එහෙම නැත්නම් බාධක ස්ථානාධිපති මාරක ස්ථානාධිපති මේ ආදි වශයෙන් අසුභම ගහය ගුරුණා. ගුරු ඉන්නේ ගුරුගේ දිසාව උතුර. එයාගේ දොර තියෙන්නේ උතුරේ නම්. එයා බැහැලා යන හැම වෙලෙම මොකක් හෝ කරදරයක් බාධාවක් එයා සිද්ධ කරගෙන ගෙදරට එනවා. අඩුම තරම් හම්බ කරන මුදල් වලින් 175ක්වත් ගෙදරට එනකොට වීදම් කරගෙනයි එන්නේ. ඔන්න රහස. ඒ නිසා මේක හරියට හඳුනා ගන්න ඕනේ සුබ දිසාව. ඒ වගේම තමයි ඒ උල්වැස්ස අපි යම් කිසි ස්ථානයක තිබිනෝ කියනකොට ඒ තිබ්බට පස්සේ තියෙන පාදයේ සුබ වෙන්න ඕනේ. හරි. පාදයේ අපි සුබ විදියට තිබ්බ. ඊළඟ එක තමයි ප්‍රධාන උල්වැස්සේ ඉඳන් අපි අමතර උල්වහ තව තියෙනවා පිට වෙන්න. ඔබ දන්නවා මුන්තන්ගේ උල්වැස්සක් තියෙන්න පුළුවන් තව අමතර එකක් ගේ තියෙන්න පුළුවන් තව දිසාවක්. එතකොට මේ තුනත් එක්ක සංසන්දනය කරලා බලන්න. ෂෝඩස චක්‍රය කියලා මේකට කියනවා. මේ තුනේ ගැළපීමක් බලන්න ඕනේ විශ්ව ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒක ප්‍රධාන උල්වැස්සෙන් එනවා වගේම පිටිපස්ස දොරස්ස කියන්නේ මුල්තන්ගේ තියෙන උල්වැස්ස ගෙදර ගුහ ප්‍රතිනියගේ උල්වැස්ස විදියට සලකනවා. ප්‍රධාන උල්වැස්ස විදියට අපි සලකන්නේ කියන්නේ ගුහ මූලිකයාගේ උල්වැස්ස විදියට ප්‍රධාන උල්වැස්ස. එතකොට බාහිර තව අපිට අමතර උල්වහ තියන්න පුළුවන්. එතන මේ ඔළුව තුනේම ශක්ති කදම්බයක් ගොනු කරලා අපි හදන්නේ විශේෂයෙන්ම උතුර දකුණ ඔළුවව මධ්‍යස්ථ බලයි. බස්නාහිර නැගෙනහිර බස්නාහිර මධ්‍යස්ථ බලයි.
ඒ වගේම උතුර නැගෙනහිර දකුණ උළු වද බීම අහිත කරයි. හරි. එතකොට සුබ දිශාවක එහෙම උළු හොස්සදී අපි කොච්චර හොඳ පාදයකට හදලා කොච්චර කේන්දරයකට හොඳට හදලා තිබ්බත් අර තුනේම එකතුවත් එක්ක නැවත ආයෙ බලන්න ඕනේ සුබ වෙනවද කියලා. ඉතින් මේක ඊටම දීර්ඝ විෂය ධාරාවක්. හරියට ඔබේ දවස නිවැරදිව වාස්තු දෝෂ එක්ක ඔබ හරියට නිවැරදි කරගන්න මේ සඳහා යම් යම් ක්‍රමවේද භාවිතා කරා කියලා මේවැය දෝෂ මගහැරෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඊළඟ වැඩසටහනේ මම කියන්න මේ පිළියම් විදිහට අසාර්ථක පිළියම් නිර්දේශ කරලා තියෙනවා වාස්තු වේදී. ඒ සම්බන්ධව ඉදිරි වැඩසටහනින් ගේනවා ඒකත් බලන්න. එතකොට ඔබට තේරෙයි මේ විෂය කොයිතරම් සාර්ථකද කොයිතරම් ඇත්තක් තියෙනවා කොයිතරම් හරිද කියන දේ ඔබට තේරෙයි. මේක හරියට නිවැරදි කරගත්තොත් ඔබේ නිවස වෙනස් කරගෙන ඔබට ඒ නිවස සිරි නිවසක් සියා කාන්තාව වඩින නිවසක් බවට පත් කරගන්න හැකියාව වරප්‍රසාද ලැබෙනවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.